අයිබුවන් යහපත් වාසනාවන්ත ජයග්‍රහහි කාල පරිච්චේද ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් 2024 වසරත් ඔන්න ගෙවිලා 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 ඔන්න අවසාන මාසෙරත් අපි ආවා. ඉතින් මේ තත්ත්වයන් තුළ අපි 2024 ගැන පොඩ්ඩක් හිතුවොත් බහුතරයක් දෙනා කියන්නේ ඒක ස්ථීරයි. 2023 සාපේක්ෂව 2024 එච්චර හොඳ නෑ. සුළුතරයක් කියයි නෑ 2023ට වඩා 2024 හොඳයි කිය. හැබැයි අති බහුතරයක් කියන්නේ ඒක තමයි මේ තත්ත්වය. ඒක ආරම්භයේදීම පැහැදිලි කළානේ අපි. ඉතින් මේ තත්ත්වයන් එක්ක අපි දැන් 2025ට පහන ගන්න ඔන්න මෙන්න තියෙදි මෙන්න දෙසැම්බර් මාසයේ අන්තිම දින 31 උදා වෙලා තියෙනවා. ඉතින් මෙහෙමයි. දැන් ගොඩ දෙනෙක් මුලින්ම කියනවා අහලා තියෙනවා මේ ඇයි අවුරුද්දේ අලුත් අවුරුද්ද 2025 අවුරුද්ද පලාපල තාම ගෙනාවේ නැති කියලා. මෙහෙමයි. හදිස්සියෙන් දෙපා කලබලෙන් දෙපා. තාම 2025 උදා වුනේ නැහනේ. අනිවාර්යෙන්ම ඔබට මම මේ වැඩසටහන ගේනවා. ඒක ගොඩාක්දුරට දෙසැම්බර් මාසයේ දෙවැනි සතියේ ආරම්භයේ ඉඳන් වගේ දිගටම ඔබේ ලග්නේ ලග්නේ බලාගන්න පුළුවන් වෙවි. බලාපොරොත්තු වෙන රැඳී ඉන්න. ඉතින් අපි අත කතා කරමු මේ 2024 වසරේ අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ ඔබට කොහොමද කියලා. ඉතින් තව විශේෂ වැඩසටහනක් විතර සති දෙක කලින් ගෙනාවා. මේ සෙනසුරු ග්‍රහයා වක්‍රභාවයෙන් මිදීම නිවෘත වීම කියන එක ඉතා වැදගත් එකක්. මොකද හේතුව ගොඩාක් අයට මේ ජුනි මාසේ 30 වෙනිදා ඉඳලා නොවැම්බර් 15 දක්වා කාල සීමාව තුළ ටිකක් තද බල ලෙස ගැටලු මතු වුණා. අතිශයෙන්ම කියන්නේ 80%ක් විතර ගත්තොත් කියන්නේ පිරිසෙන් ගොඩාක් අසුභකාරී දේවල් තමයි සිද්ධ වුණේ. අන්න ඒ තත්ත්වය නිමා වෙමි යම් කිසි දෙයක් වුණා. ඒක අනිවාර්යයෙන්ම ඒක බලන්න. මොකද හේතුව මේ සෙනසුරු ග්‍රහයා ආය අවුරුදු 25කට 26කටවත් තමන්ගේ ස්වක්ෂේත්‍ර භවනට එන්නේ නැති කාලයක ඔන්නේ අන්තිම දින 134 ගෙවෙන දා ඒකිනුත් දැන් දින 15ක් විතර ගෙවිලා අවසන් වෙනවා. මේක අහද්දි තවත් ඉදිරියට ගිහිලා තියෙයි. අනිත් නිසා මේ වැඩසටහන හැකියයි අනිවාර්යෙන්ම අහන්න. ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ තියේවි. ඒ ප්ලේලිස්ට් එක ඔබ ඒක අහලා ඒ ඔබේ වීඩියෝ ඒ කියන දේ කරගන්න. මොකද හේතුව මේ කාලේ ඉතා සූක්ෂම සමහරුන්ට ආය ජීවිතයේදී නොලැබෙන කාලයක් මේක. ඒ නිසා ඒ කාල සීමා තුළ අපිට යම් කිසි දේවල් කරලා ජීවිතේ ගොඩ ගන්න පුළුවන්. ඒ විදිහේ කියලා දෙනවා. එහෙනම් මේ වැඩසටහන අනිවාර්යෙන්ම අහන්න. ඉතින් අද කතා කරන මාතෘකාවට යන්න මතින් තව සල් පොඩි දෙයක් කියන මේ වීඩියෝ අවසානයේ කියන පිළියම් පිළිවෙත් ඒක ඉතා විශේෂයි. ඒක කරන්න මොකද මේ කියන අසුභකාරී දේවල් වලින් මිදිලා සුභ වෙන්න. මේ අසුභ කියන දේවල් අපිට වෙනස් කරන්න පුළුවන්. කිසිසේත්ම බය වෙන්න එපා. ඒ රාෂ්ටකනම්මනම් කියලා වලා බය කරයි සමහරු. ඒවට බය වෙන්න එපා. ඒවට පිළියම් පිළිවෙත් අපේ ජීවිතය තුළ තියෙනවා. ඒවා ගැන වීඩියෝ අවසානයේ කතා කරන නිසා ඒවා සුභ කරගන්න විදියත් කියලා තියෙනවා. ඒවා කරන්න ඒ වගේම අවුරුදු 2025 අවුරුදු වෙනුවෙන් පලාපලකේ විශේෂ පිළියම් පිළිවෙත් කීපයක් කියනවා. ඒකෙන්ද බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහාත් පුද්ගලිකයෙන් සටහන් පරීක්ෂාවට ලක් කරන්න සමහරව අහනවා. මම මේ දේ කරන්නේ නැහැ. මොකද හේතුව මේක මම ව්‍යාපාරයක් විදිහට කරන දෙයක් නෙමෙයි. මේක මම 100% ආත්ම තෘප්තිය උදෙසා පමණක් කරන දෙයක්. කවුරු හරි මම මේ කියන දේ අහලා ජීවිතේ ගොඩ දා ගන්න ඕන. ඒක තමයි මට තියෙන ලාභය. මට එතනින් ඉහළ ලාභ අවශ්‍ය නැහැ. අනිත් එක තමයි මේ වැඩසටහනාල ඒ තියෙන දේවල් කරන කෙනෙකුට පුද්ගලිකයෙන් සටහන් බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එහෙම අවශ්‍යමතාවයක් තියෙන කෙනෙක් දක්ෂ ජ්‍යොතිෂ්‍යවේදියෙක් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ දේ කරගත්තට ගැටලුවක් නැහැ. හැබැයි හැමදාම මේක නිකන් බොරුව ටැබ්බැයි වෙලා දවස ගන්න පලාපල අහගෙන මේ ජ්‍යොතිෂ්‍ය වුණත් හිස රදයක් කරගන්න එපා. එහෙම වුණොත් ඒක තමයි අංක එකේ හුණියම් වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ගත යුත්තා අරගෙන ඒ දේ තුල තමන් ඉදිරියට ගමනක් යන්න. අසුභකාරී දේවල් වෙනස් කරගෙන සුභ දේවල් එතකොට ඉබේම වේවි. මොකක් හරි මේ කියන දේවල් පිළියම් පිළියෙතල ගැටලුවක් කියපු කාරණා තුල ගැටලුවක් තියෙනවා. Facebook පිටුව දෙන මගේ රාගශ්‍ර නිර්වාණ තිරේ දිස්සනයි ලින්ක් එක. ඒකට ගිහින් මෙසේජ් එකක් දාන්න මම හැකියාට රිප්ලයි කරනවා. මම දැන් කාලකට පස්සේ ගිය සතියේට ඉස්සල සතියේ වගේ ගොඩාක් අය රිප්ලයි කරා ගොඩක් අයට. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්න තියෙන හැබැයි ඉතින් වෙලාව බලලා දෙන්න කියලා ලින්ක් කරන්න එපා. එතකොට මමත් අසරණ වෙනවා. මම කාර්යබහුලයි. මම මේ මගේ රැකියාව තුල මේක මගේ රැකියාව නෙමෙයි. මම මේ කාලේ ඔබට වෙන් කරගන්න කාලේ අපරාධ අපත යනවා. ඒ වගේ දේවල් වලට ගියොත් ඒක නිසා ටිකක් ඒත් පැත්තෙන් පොඩ්ඩක් එහෙම ඉල්ලීම් නොකර ඉන්න වගේ බලා ගන්න. ඉතින් එහෙමනම් අපි යොමු වෙමු අද වැඩසටහනට. මේ 2024 අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ සීතල උදුවබ් මාසයේ ඔබේ ලග්නයෙන් ලග්නයට කොහොමද කියලා අපි මෙතෙන් පටන් කතා කරමු. රාශි චක්‍රයේ 7 වන රාශිය ලග්නාධිපති සිකුරු ග්‍රහයා වූ තුලා ලග්නය. තුලා ලග්න හිමිනි ආයබවන් මින් තුලා ලග්න හිමි ඔබට මේ වසරේ අවසාන දින 31. එහෙමත් නැත්නම් මේ 2024 වසරේ අවසාන මාසය වූ දෙසැම්බර් මාසයේ කොහොමද කියලා මේ කතා කරන්න හදන්නේ. ඉතින් මේ සුවිශේෂත්වය කතා කරද්දී මුලින්ම අපි මේ මාසයේ ආරම්භ වෙන මොහොතේ තුලා ලග්න හිමියන්ගේ ග්‍රහ ගෝචර ගැන මුලින්ම කතා කරත් ඔබගේ ලග්නදේව සිකුරු ගායා ඔබගේ තුන්වැන්නෝ වික්‍රමස්ථානය තුල ගමන් කරමින් යන කාල පරිච්ඡේදයක්. ඉතින් ඒ වගේම මේ කාල සීමා තුළ බුධ වක්‍රභාවයෙන් ඔබගේ දෙවැන්න තුල ගමන් කරද්දී රවි ග්‍රහයා චන්ද්‍රයා සමගත් සංයෝග වෙමින් දෙවැන්න තුල තැන්පත් වෙලා ඉන්නවා. රාහු ඔබගේ 6 වෙනි භාවයත් ඒ වගේම ගුරු ඔබගේ 8 වැන්නේ සතුරු වක්‍රවත් කුජ ඒ කියන්නේ ඔබේ ධනස්ථානාධිපති කුජ නීචව දසවන්න තුලත් තැන්පත් වෙලා ඉන්නේ.
කේතුව ගේ දොස් වන්න තුළ ගමන් කරනද මෙන්න මේ කාල පරිච්චේදය තුළ තුලා ලග්නහිමයන්ට ඉතා සුවිශේෂී කාල. මොකද ඔබ සෙනසුරු ග්‍රහය නිවෘතවීම සම්බන්ධ මන්ගේ මේ සතතියක දෙර කලින් පලකර වීදි හැවන ඒ සුවිශේෂත්වය පිළිබඳ පොඩි පොඩි ඉගේ ම පල කර තේතත්වන් තුළ ඒ කතා කරේ දෙදා සි පහේ මාර්තු විෂණම දක්වා කාල සීමමාතුලන්නේ ඒත් අතරත් මේ දෙසැම්බර් මාසයක නැපි පොඩ්ඩක් වෙන් කරගත්තු විශේෂයි ඔන්න අර පහුගිය මාස හතර පවිශෂම ජුනි මාස තිස්වනිදත් නොවම්බර් මාස පාලොසුන්දත් අතර කාල සීමමාතුල යම්තාදුරට හිරවච්ච තැන්තිබ ආර්ථික වශටික හිරවුණනාන පොඩ්ඩක් ඉතුරු කරගත්තු දැ තිබන අතේ තිබන කියකර එක විය දංගුණ නයවෙන්න සිද්ධ වුණ. එහෙම නැත්තං තරමක්දුරට ආදායම් තත්තැන් ලැබෙන ආදායම් මාර්ගත් අවහිරවුණ තියක් අමුතුම්ම දෙයක් තුලාලක් නහිමියට වුණේ. ඉතින් ඒ තත්ත්වය ඔන්න වෙනස් වෙනවා මේ දෙස මේ දෙසැම්බර් මාසයේ විශේෂයි. මොකද ඔන්න ඇහිරිච්ච තත්ත්වයන් ලැබීම අහිරීම් තිබලතු ලැබීම් තොතිබිච් ඇහිරීමේ තත්ත්වයන් බාධක දුරු වෙලා ඔන්න ඒදිවලෙන බැර තව ලැබෙන තිබිච්ච මොකර දෙයක් මොකක්කෝ හේතුවක් කුඩ කල්යමින් කල්ලමින් තිබන ඔන්න ඒක ලැබෙන මුදල් එන මාර්ගඇතුළ හිර වෙලා තිබන ඔන්න ආදායම් තත්ත්වයන් තුළ යම්කි සියාකාරගින් පසු බැසීමත් තිබන ඒක අවසන් වෙලා ඔන්න ඒ ආදායම් සුපුරුදු පරිදි ඔබට පවත්තන් යන්න හැකියාව ලැබෙන ආකාරයට ටිකක් ආදායම් තත්ත්වේ දියුණුවක් බලාපොරොත්විය හැකි ඔන්න පසුගේ කාල වෙච්ච නයතුරුස් ටිකක් ගෙවා ගන්න ඔන්න මේ දෙසැම්බර් මාසේ මැදවෙද්දි හැකියාව ලැබේවි. වේදන්න ටිකක් යනවා දැන් පහුගේ කාල ටිකක් අර ආදායම් අඩුනා වගේ වීදුරුට පාලනය වුණා අන්න දැන් ඉතින් අර මොකද්ද මෝයකට ඇරිය වගේ තම යනවා යනවා අන්න ඒක ඉතින් පාලනය කරගත යුතුව වෙනවා මේ කාල පරිච්ඡේද තුළ. මොකද මේ වියදම් පාලනය කරගත්ත නැත්නම් අර ලැබෙන දේ තුළ ප්‍රතිඵලය නැතුණයි කොච්චර ලැබුණත් ඒක වියදම් වෙනවනේ. ඒ නිසා වියදම් ටික පාලනය කරගත්තොත් මෙන්න මේ කාල පරිච්ඡේදය ඔබට ඉතා සුවිශේෂී ටිකක් හිතට සැහැල්ලුවක් සැනසීමක් ඇති වෙන කාලේ කාර්ය කුමන හෝ මාර්ගයක් තුළ ඔබට මුදල් ලැබෙන කාල පරිච්ඡේදය කවුරු හරි ණයට ඉල්ලගෙන නැත්නම් ඔබට යම්කිසි ගෙවීම් කරන්න තිබිලා ඒවා නොදී හිටියන ඔන්න හොයාගෙන ඇවිල්ලා දීලා යන කාලය. මේ කාලේ ඔය මොකක් හරි දැන් ඔබට දැන් ඔබ ව්‍යාපාරිකෙක් අපි උදාහරණයක් ගමු ඔබට ගෙවීමක් ලැබෙන තිබ්බ ආයතනය ඒක ප්‍රමාද වේවි තිබ්බන ඔන්න ගිහින් ඉල්ලන්න මේ දෙසැම්බර් මාසේ මුල් සති ඔබට ඒ දේවල් වලට අනිවාර්යෙන් ලැබෙන ඒ චෙක් එක ඉෂුව කරාවි නැත්නම් ලැබෙන මුදල ඔබට ලැබේවි මොකක් හරි මාර්ගකින් account එකක ඔබේ සල්ලි හෝල්ඩ් වෙලා තිබ්බන ගිහිල්ලා කතා කරලා බලන්න අන්න ඒ හෝල්ඩ් එක නැති කරලා ඔබට මුදල් account එකට බැර වේවි. රැකියාවල් තුල පොඩි රැකියාවල් අතෑරිලා මොකද රැකියාව තුල මොකක්කෝ හේතුවකට රැකියාවල් අහිමි වෙලා තිබ්බන ඔන්න රැකියාව නැවත ඉල්ලන රැකියාව ලැබේවි අර පහුගිය කාලේ අහිමි වෙච්ච කාල සීමාවේ පඩියත් එකම ලැබේවි. ඔබ වැරද්දක් කරලා හෝ නොවැරද්ද වැරද්දක් නොකර මොකක් හරි හේතුවක් උඩ රැකියාවේ යම්කිසි ආකාරයකින් ඔන්න වැටුප් කප්පාදුවට ලක් වෙලා හිටියනම් ඔන්න හිඟ වැටුප් එක්කම ලැබේවි. අන්න ඒ වගේ දේවල් ඔන්න තුලා ලග්නමයන්ට යහපතයි. ඔබේ ව්‍යාපාරවල ඔන්න ව්‍යාපාර කරන තුලා ලග්නමයන්ගේ ව්‍යාපාරවල ලාභ ආදායම් ටිකක් අඩු වෙලා තිබ්බන ඔන්න නැවත ටික ටික ඒ දේවල් අර සුපුරුදු තත්ත්වයට ගේන්න යම්කිසි ආදායම් තත්ත්ව නිහඬවන්වා ගැනීමට හැකියාව ලැබේ. ඉතින් ආර්ථික මේ වශයෙන් වාසිදායි තත්ත්වයන් උදා වෙන කාල පරිච්ඡේදයක්. හැබැයි මේ කාලේ අර ආදායම් මාර්ග විවර වෙන නොයෙකුත් ආදායම් මාර්ග විවර වෙන කාලයක්. දැන් රැකියාවට අමතරව තව තව ආදායම් මාර්ග ඔයාට අත් යට ගනුදෙනු වලටත් පොඩ්ඩක් මේ කාලේ යම්කිසි ඔබව පෙළඹෙන කාලයක්. යම්කිසි ආය ඇවිල්ලා දැන් ඔය විශේෂම රැකියා කරන තැන්වල පොඩි පොඩි අත් යට ගනුදෙනු කරන්න මේක කරලා දෙන්න මම ටිකක් සලකනවා. අන්න ඔය වගේ දේවලුත් වෙනවා. ඉතින් හොඳ මාර්ග වගේම අයහපත් මාර්ගත් විවර වෙනවා. ඉතින් ඒවා ඒ තෝරා බේරා ගන්න උත්සාහ කරන මේ කාල සීමා තුළදී අර එකයි හොඳ නරක දෙකම මේ කාලේ ලැබෙනවා. ඉතින් ඒ ලැබීම් තුළ ටිකක් ප්‍රවේශම්කාරී වෙන අයහපත් තත්ත්වයන් තුළත් ඒ දේවල්ටත් ඔබ යොමු වීම ඉඩ කර වැඩි මේලා ටිකක් සල්ලි හම්බ කරන්න ආසාවක් වෙන. මොකද ඉදිරිය ගැන හිතන්න පොඩ්ඩක් දැන් පහුගිය කාලේ ණය වුණා ණයතුරුස් ගෙවන්න ඕන අතේ තිබිච්චතේ සම්පූර්ණ වියදම් වුණා හදිස්සියට ගන්න කීයක්වත් නැහැ. ඔන්න ওই තත්ත්වයන් තුළ පුළුවන් තරම් මොන කුමන හෝ මාර්ගයකින් ආදායම් උපයන්න හිතන කාල පරිච්ඡේද තුලා ලග්න මෙන්න මේ උදා වෙලා තියෙන්නේ. මොකද මේ ධනස්ථාධිපතියත් නීචව ගමන් කරන කාල පරිච්ඡේදයන්නේ. අනේ ඒක නිසාවෙන්ම ටිකක් බුද්ධිමත් වෙන්න ඒ තන් තුළදී නැත්තම් අර ඔබට පොඩි පොඩි ගැටලුකාරී තත්ත්වයන් පසුව මේ කාල නැතත් ඇතිව නිරකට පවතින විශේෂයෙන්ම ඔය කේතුගේ මහදසාවල් අතුරු දසාවල් සිකුරුගේ මහදසාවල් අතුරු දසාවල් ගත කරන තුලා ලග්න හිමියෝ ටිකක් වැරදි දේ කරන්න නීතියෙන් පටහැනි දේවල් කරන්න ටිකක් බය විය යුතුයි. මොකද නීතිමය ගැටලු බාධා ඇතිවෙන්න ඔබට ඉඩකඩ පවතිනවා ඒ දසාවල් ගෙවන අයට. අනිත් අයට ලොකුවට නැතත් පසු කාලිනෝ ඒවා ගැටලු වෙන ඉඩ පවතින නිසා කරන දෙයක්
බුද්ධිමත්ත කල්පනාකාරිව පරිස්සමින් කරන්න වග බලාගන්න. හැබැයි ඔච්චර බය වෙන්න අවශ්‍ය නැන්නේ, හරි මාර්ගයට මේ විවර වෙනවනේ මේ කාලේ. එහෙනම් පුළුවන් තරම් ඔබේ මේලා රැකිරක්ෂා දියුණු කරන්න උත්සාහ කරන්න. මොකද කෙටි මාර්ග ඔස්සේ යන්න ගිහිල්ලා ඒවා తాවකාලික නะ, ඒවා ඉතින් කාලයක් ලැබෙලා නැති වේවි. හැබැයි ඔබ මේ කාලේ දැන් ලැබීම තියෙන නිසා ඔබ කරන ඔබේ ස්ථිර ආදායම් මාර්ගයත් එක්ක ටිකක් මහන්සි වෙලා ඒ දේ තුල ස්ථාවර සකසගත්තොත් ඔබට හැමදාම ලැබෙවි. දැක්ක දෙපැත්ත. අන්න ඒක නිසා යහපත් මාර්ගයේ ගියොත් ඒක ස්ථාවරයි දීර්ඝකාලීනයි. හැබැයි අයහපත් මාර්ග ඔස්සේ ගියොත් ඉක්මනින් ලැබෙවි. හැබැයි කෙටි කාලීනයි. ඒ වගේම අතුරු ආබාධ විය හැකි. අතුරු ආබාධ කියන අදහස් කරේ මොකද්ද? නීතිමය ගැටුව පැන නැගිය හැකි. ඒක නිසා චුට්ටක් බුද්ධිමත් වෙන්න මේ වෙලාවේ තුලා ලග්න මෙයා තමන්ගේ රැකී රක්ෂා කඩේ තුල විශේෂයෙන්ම ව්‍යාපාර තුල එහෙමත් එහෙම. මොකද මේ කාලේ ඔය විදේශ රටවල් සම කරන ගනුදෙනු තුල ලාභත් කරගන්න හොඳ හැකියාවක් තියෙනවා. මේ කාල පරිච්ඡේද තුල ඔය අපනයන වෙළඳාම තුල හැකියාවක් තියෙනවා. ටික අධික ලාභ ලැබෙන කාලයක් තමා කරන දේට වඩා බලව, ඒ කියන්නේ ඔබ විකුණන දෙයක් වුණත් ඒක ටිකක් අධික ලාභ ලැබෙන ලෙස විකුණන ගන්න හැකියාව තියෙනවා. ඒක නිසා ඔන්න අපනයන වෙළඳාමට සම්බන්ධ වෙලා ඉන්න විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේද ඔය අපි මම ඒක සෙනසුරු වක්‍රයේදී කිව්වා, ඔය මැණික් සම්බන්ධයෙන් ව්‍යාපාර නැත්තම් කුළුබඩු අපි ගොඩක් දුරට මේ අපනයන වෙළඳාම් කරන අය ගොඩාක් සැලකමත් වෙන ඔන්න මේ කාලේ ඔබට හොඳ ලාභ ලබන්න, ඔබේ ව්‍යාපාර සාර්ථක කරන්න ටිකක් වැඩි ඕඩර් එකක් ගන්න. දැන් පහුගිය කාල සීමාක වකකින් ඔබ පවත්තන් ගියේ දෙයක් ටිකක් වැඩි වශයෙන් මේ වල පුළුල් ලෙස ඒ වගේ දෙගුණක විතර ඕඩර් එකක් දෙන්න අන්න හැකියාව දෙනවා. එහෙනම් විදෙස් ගත වෙලා රැකියා කරන තුලාලග්න හිමියන්ට මේ කාලේ හොඳයි. ඒ වගේම විදෙස් සමාගම් එක ගනුදෙනු කරන්නත් හොඳයි. ඩොලර් රුපියය ඩොලර් විතර නෙමෙයි යුරෝ, ඔය විදෙස් මුදල් උපදින අයට ගොඩාක් හොඳයි. YouTube channel කරන අයට, ඔය සමාජ මාධ්‍ය ඔස්සේ උපයන අයට, ඒ හැමෝටම මේ කාලේ තුලාලග්න හිමියන්ට යහපත් කාර්ය තත්ත්වයක් අර පහුගිය කාල සීමාතිපද තිබිච්ච ඒ ගැටලු බාධක රෙස්ට්‍රික්ෂන්ස් ඒවා ඔක්කොම නැති වෙලා ඔන්න ටිකක් ආය ඉදිරියට යන්න හොඳ පාරක් සැකසෙන්න මාසයක් තමයි මේ ආරම්භයක් ගන්න පුළුවන් මාසෙත් තමයි මේ දෙසැම්බර් මාසය කියන්නේ. මොකද උදාම දැන් 2024 ගත්තාම අර මුලින්ම කියපු කාරණා තුලාලග්න හිමියන්ට ගොඩක් සාපේක්ෂයි. විශේෂයෙන්ම 2024 මැයි මාසයේ අවසානයේ පස්සේ ගොඩාක් දුරට තුලාලග්න හිමියන්ට ටිකක් ගැටලුකාරී තත්ත්වෙන් ආර්ථික වශයෙන් බාධක එන්න ගත්තා. මහන්සි තරම් ප්‍රතිඵල ලැබුණේ නැහැ. අන්න ඒ බාධක නිසා 2024 2023 සාපේක්ෂව හොඳ නැහැ කියන මට්ටමේ බහුතරය තුලාලග්න හිමියෝ හිටියා. හැබැයි ඔන්න ඒ தත්ත්වය වෙනස් කරන මේ දෙසැම්බර් මාසෙට හැකියාව තියෙනවා හොඳ ආරම්භය 2025 වසරට ගන්න. වෘත්තීය තත්ත්වයන් තුළ, ආර්ථිකමය තත්ත්වයන් තුළ, ලැබීම් තුළ, රැකිරක්ෂා, ව්‍යාපාර, ස්වයං රැකියාව වෙන බලම් කුමන හෝ ජීවිකාවක් ඔබ කුලී වැඩ කරත්, ඔබ ගොවිතැන් කටයුතු කරත්, ඔබ ඉහළම ශ්‍රේණිය රැකියාවක් කරත්, ඉහළම ශ්‍රේණිය රැකියාවක් කියන අදහස් කරන්නේ මේ අර ඒ කරන තත්ත්වය තුළ ඉහළ නැත්නම් ඔබ කුලී වැඩ කරත්, ඉහළම කියලා රැකියාව කරත් සියලු දේ ඉහළ රැකියාවල්. මොකද හේතුව හොරකම් නොකරනවා නම්, වැරදිල සම්බ කරන්නේ නැත්නම් ඒ සියලු දේවල් එක හා සමාන ගෞරවණීය රැකියාවක්. එහෙනම් ඒ හැම දෙයකටම මේ කාලේ යහපත්. ඔන්න ගොවිතැන් කටයුතු කරනටත් ඉතා යහපත්. පුළුවන් නම් උත්සාහ කරන්න මේ වෙලාවේ ඔබේ සම්බන්ධයෙන් ගොවිතැන් කටයුතු කරන අය මේ වෙලාවේ අර එක්ස්පෝර්ට් කරන්න. ඒ කියන්නේ මේ රටේ දේවල් යවන්න පිටරටට උත්සාහ කරන්න. ඔබ කරන බවභෝග වගා කරන ඒවා විජරණය කරලා ඔන්න පිටරටවලට යන්න ලොකු ඉල්ලුමක් තියෙනවා. මම ළඟ දවසක මම විදිස්ගත වෙච්ච වෙලේ ඔය දැක්ක දෙයක් තමයි ගොඩාක් දුරට ඒ වගේ දේවල් ඉල්ලුම. අපේ රටේ දේවල් එහෙ සුපර් මාකට් වල ගොඩක් තියෙනවා. අන්න ඒක නිසා ඔබ උත්සාහ කරන්නේ ඒ වගේ ටිකක් ගෝලීය, ඒ කියන්නේ මාකට් එක කියලා මොකද වෙළඳ පොලක් සකසා ගන්න උත්සාහ කරන්න ඔබේ ඒ භවභෝග වලට, ඔබේ නිෂ්පාදනයට. මොකද මේ රට තුල විතරක් නෙමෙයි ඊට වඩා දුරකට යන්න හොඳ හැකියාවක් නිර්මාණය වෙන කාල දසාවක් තමයි මේ තුලාලග්න හිමියන්ට උදා වෙලා තියෙන්නේ. ඉතින් මේ தත්ත්වය ගොඩාක් යහපත් වෙනවා. අර දැන් කාලයක් ඉස්සගෙන ලැබෙන මැයි මාසේ මැද භාගයෙන් පස්සේ 19 20 න් පස්සේ ඔය ගුරු රාහු කේතු මාරු ශනි මාරු සියල්ල සිද්ධ වුණාට පස්සේ ගොඩාක් දුරට ඔබට තවත් සාර්ථකත්වයේ මේ ආර්ථික මෙතන සරසා ගන්න පුළුවන්. හැබැයි මේ කාලේ ඒකට හොඳ ආරම්භයක් ගන්න, ස්ටාර්ට් එකක් ගන්න හොඳම தත්ත්වය මේ දෙසැම්බර් මාසය තුල තියෙනවා. දෙසැම්බර් ජනවාරි තුල. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ தත්ත්වයන් තුල මේ දෙසැම්බර් මාසයේ මුල් සති දෙක ඉතා විශේෂයි. ඒ தත්ත්වයන් තුල කටයුතු කරන්න වග බලා ගන්න. ඒ වගේම දැන් රැකිරක්ෂා තුල තිබිච්ච ගැටලු නිර්මාණ ඉවත් වෙනවා කියලා මම ඔබට කිව්වානේ. ඒ වගේම ඔය ඉහළ අයගේ බලපෑම නිසා රැකිරක්ෂා තුලට යම් ගැටලුකාරී තත්ත්ව තිබ්බන අන්න ඒවා වෙනස් වෙනවා. ඒ ඉහළ නිලධාරීන් මාරු වෙනවා. ඔබට ප්‍රශ්න ගැටලු ඇති කරපු ඉහළ නිලධාරීන් එක්කෝ ඈත් වෙනවා, නැත්නම් ඔබ ඈත් වෙනවා. ඔබ වෙන තැනකට යනවා. හොඳ ඔන්න රැකියාව වෙනස් කරන්න හොඳ කාලයක් මේක.
අලුත් රැකියාවකට මාරු වෙන නැත්නම් රැකියාව කරන ගමන් වෙනත් ව්‍යාපාරයක් පටන් ගන්න, ව්‍යාපාරයක් කරන ගමන් තවත් ව්‍යාපාරයකට යොමු වෙන. මෙන්න මේ කාලේ ආදායම් මාර්ග වැඩි කරගන්න හොඳ අවස්ථාවක් තියෙන කාලේ. මේ කාලේ මේ කියන්නේ අර වපුරපු ගමන් අස්වැන්න ලැබෙන එකක් නැහැ. නමුත් හොඳ අස්වැන්නක් ඉදිරියේ ලබන්න වපුරන්න හොඳ විදිහට කරගන්න හැකියාව ලැබෙන කාලයෙන් සතුලාලගේ මියා මේ වෙලාවේ උත්සාහයෙන් උනන්දුවෙන් උපරිමයෙන්ම කාර්යක්ෂමව වැඩ කරන්න. මේ කාලේ ඔබට ටිකක් කඩිසරයි, වෙනදට පොඩක් ධනාත්මකයි, වෙනදට වඩා යම් කිසි ආකාරයකින් අර ටිකක් සැහැල්ලුවෙන් කටයුතු කරනවා. ඒ නිසාවෙන්ම ඔබට මේ දේ තුළ ටිකක් වේගවත් දියුණුවකට යන්න හොඳ ආරම්භයක් ගන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මේ එකම දේ කියනවා කියලා සමහරු කියන්නේ නැහැ, එකම දේ නෙමෙයි මම කියන්නේ, මේ හැම දේ තුළම ගත යුතුයි. අපිට මොනතරම් ලග්න පලාපල හැවුවත් වැඩක් නැහැ, සුභය සුභයි කියලා අහලා අතාරින්නේ මේ දේ තුලින් අපි හරි පාර හොයා හොයාගන්න ඉතා සූක්ෂම වෙන්න ඕන අපිට. ඒකයි මම මේ පොඩ්ඩක් තව ටික ටිකක් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඉතින් රැකිරක්ෂා ව්‍යාපාර කඩ තුළ ඒ වගේ තත්ත්වයක් උදා වෙනවා, කොහෙත්ම කලබල විය යුතු නැහැ. ඔබ කළ යුත්තේ අර මං කියපු කාරණා ටික. එහෙනම් ඒත් එක්ක මේ පෞල් ජීවිත කුටුම්බ ජීවිත ගැන කතා කරොත් මේ කාල සීමාව තුළ ඔන්න ඔතනදී දැන් මේ විශේෂ විවාහක තුලාලග්න හිමියෝ මේ කාලේ චුට්ටක් අර කාර බෞලත්වය වෙන්න පුළුවන්, ඒ මොකක් හෝ කාරණා තුළ පොඩ්ඩක් මේ සෞඛ්‍යමය වශයෙන් චුට්ටක් පිරිහිම් ලක් වෙන ඉඩ කඩ පවතිනට ඒක ගැන මම සෞඛ්‍ය ගැන කතා කතා කරන්න. අන්න ඒ විවිධ හේතුන් මත පොඩ්ඩක් ඔය සැමියා බිරිඳ කියන සම්බන්ධතාවයේ චුට්ටක් ඈත් වෙන කාල හිතින් නෙමෙයි මේ ගතින් පොඩ්ඩක් ශාරීරික සම්බන්ධතා අඩු වෙන කාල පරිච්ඡේදය. ඉතින් ඒවත් එක පොඩි පොඩි හිතදීම් නැතුවාම නොවේ. නමුත් අර ඒ දේ තුන ලොකු පෞල් ජීවිත තුළ ගැටලුවක් තියෙනවා කියන එක නේ. පෞල් ජීවිත කඩා හිරෙන තරම් ඒවා හේතු වෙන්නේ නැහැ. හැබැයි චුට්ටක් ඉතින් අර එහෙම්මෙන් කසුකුසු ඇති වෙන්න පොඩ්ඩක් පොඩි පොඩි වාක් ප්‍රහාර එල්ල වෙන්න දෙදෙනා අතර පුංචි පුංචි අඩදබර අර එළියට එන්නේ නැති කාමරය ඇතුලේ අර අඩදබර ඇති වෙන්න හේතු කාරණා විය හැකියි. ඒ වගේම මේ කාලේ තුලා ලග්න හිමියාගේ චුට්ටක් ආකර්ෂණීය භාවය වැඩි මේ කාලේ. ඒක නිසාවෙන්ම දැන් අවිවාහකටෝ කිසි ගැටලුවක් නැහැ. කිසි ගැටලුවක් නැහැ කියන්නේ නැත්තෙම නැහැ. ඒකත් පාලනය කරගන්න ඕන. ආකර්ෂණ වැඩි කියලා හිත යන යන තැන්වල ගිහින් මාලිගා හදන්න කියොත් මාර ගැටලුවක් වෙනවනේ. එහෙම කියන්නේ මේ වෙන අවිවාහකයට මොකක් හරි එක ෂේප් කරගන්න පුළුවන්. හැබැයි විවාහකයට පොඩි ගැටලුවක් තියෙන ආකර්ෂණ මේ කාල සීමා තුළ ටිකක් ඔබේ ආකර්ෂණ වැඩි වෙනවා. මේ වෙලාවේ පොඩ්ඩක් මේ වෙලාවේ වැඩි වශයෙන් ඔබට විරුද්ධ ලිංගිකයන් ආශ්‍රය කරනවා. මේ කාන්තාවන්ට වැඩි වශයෙන් පිරිමියා ආශ්‍රය කරන සිද්ධ වෙනවා. ඔබ තුලාලගේ මේ කාන්තාව නම් පිරිමියාත් එක්ක වැඩි කටයුතු කරන්න වෙනවා. ඒ වගේම තුලාලගේ මේ පුරුෂයන් නම් ඔබට කාන්තාන් එක්ක වැඩිපුර කියන්නේ ජීවිකාව තුළ ඔබේ රැකියාව තුළ සාමාන්‍ය දිවි මොන දේ තුළත් වැඩියෙන් වැඩි වශයෙන් කාන්තාවක කටයුතු කරන්න වෙනවා. අනේ තත්වයන් තුළදී පොඩ්ඩක් අර ඒ ආකර්ෂණය වැඩි වීමත් එක්ක ඒ කුළුපඟු බව ටිකක් දුරදිග යන ඉඩකට පවතිනවා. ඒ නිසා පොඩක් රාගාධික සිදුවීම් ටිකක් වෙනස් විදියට හිතට දැනන කාල පරිච්ඡේදයන් නිසා වෙන්න ඒ අසුරුකම් ටිකක් දුරදිග යන ඉඩකට පවතිනවා. ඒ නිසා චොට්ට ප්‍රවේශංකාරී වෙන්න ඒ තත්ත්වයන් තුළ, මොකද ඒවා ඔබේ පෞල් ජීවිතර ගැටළු වෙන්න ඉඩකට පවතින බැවින්. අනිත් පැත්තෙන් තමන්ගේ දෙමාපියන් නැත්තම් දරු දැරියන් බාල සහෝදර සහෝදරියන්ගේ සෞඛ්‍ය පිරිහීම ලක් වෙන අනතුරු වලට මුහුණ දෙන්න හේතු කාරණායි දෙනවා. ඒ සම්බන්ධයෙන් චොට්ටක් හිතර බයක් නිතර තියෙනවා. ඒ අසනීපකාරී තත්ත්වයන් ටිකක් අර උද්ගත වේවිද, ඒ තුලින් හානියක් වේවිද, අන්න ඒව ගැන හිතලා තමන්ගේ දෙමාපියෝ දරු දැරියෝ එහෙම නැත්නම් සහෝදර සහෝදර ගැන හිතලා ටිකක් බයෙන් ජීවිතේ කල් ගැන ඔවුන්ගේ සෞඛ්‍ය ගැන, ඔවුන්ගේ ආරක්ෂාව ගැන, නැත්නම් ඔවුන්ගේ ජීවිතේ වක්කෝ කාරණාවන් මත ඔවුන් ගැන වැඩිපුර හිතලා ටිකක් හිතේ අමාරුවෙන් කල් ගෙවන්න නම් සිද්ධ වෙනවා මේ කාල දශාව තුළ. අනිත් පැත්තෙන් කතා කරපුවා මේ කාල පරිච්ඡේදය තුළ විශේෂම කාරණාවක් තියෙනවා ඔබට කියන්න. මේ අර අවිවාහකයට මේ කාලේ ඔන්න බැඳීම් තර වෙන කාලයක් වගේම විවාහ යෝජනා ස්ථීර වෙන කාලයක් එකක් තෝරගන්න අවහසු කාර්යයක්. ඒ තරම්ම මේ කාලේ විවාහ යෝජනා එනවා. ඉතින් ඒ දේවල් තුළ ඒ වගේ බැඳීම් ඇති කරගන්න ගියත් එහෙමයි. ඒක නිසා චොට්ටක් ප්‍රවේශංකාරී වෙන්න තෝරා බේරාගද්දී අර පෙනුමට ආකර්ෂණයට නැත්තම් මුදල් වලට පමණක් සීමා වෙන්න යන්න එපා. චොට්ටක් තෝරා බේරන මනුස්සකම් සහ ගැළපීම් නොගැලපීම් ගොඩක් ගලපා ගන්න උත්සාහ කරන, මොකද හදිස්සි විවාහයන් සිදුවීම ඊටකට පාදෙන නිසා චුට්ට ප්‍රවේශකාරී වෙන මොකද හරියට හඳුනාගෙන තුව ඉක්මනින් විවාහයන් නිවුණු පිවිසීමේ අර විවාහ ජීවිතය තුළ පැවැත්මට හානිකර දේ සිදුවිය හැකි බැවින් චුට්ටක් දුරදිග හිතලා හදිස්සි තීන්දුව తీන ගන්න නැතුව, මොකද මේ කාලේ දෙමාපියෝ වැඩිහිටියන්ට අකීකරු වෙලා හරි ඒ තීන්දුව తీර ගන්න පෙළඹෙන කාලයක් තුලලා ගෙමියෝ මේ කාලේ. ඒක නිසා චුට්ට ප්‍රවේශංකාරී වෙන්න ඒ වගේ මේ කාලෙ සීමා ටිකක් එහෙම්මෙන් සම්බන්ධ කීපයක් පැවතිය හැකි, ඒව ටිකක් දුරදිග යන හැකියාව තියෙන පවතින දේවල් නිසා චුට්ටක් සැලකිලිමත් වෙන්න මේ වෙලාවේ. ඒවා හේතු කොටගෙන ඔය සෞඛ්‍යමය ගැටලුකාරී තත්ත්වයන් ටිකක් මොකද ඇසුරුකම් වැඩිවීම නිසා වෙම සමාජ රෝගය තන් පවා ඇති වෙන්නේ ඊටකට පාදන මේවා නේ. දුරදිග යන දේවල් නෙමෙයි මේවා කියද්දි නිකන් අයියෝ මොනාද මේ කියන්නේ කියලා ඔබ නිකන් මට දෝෂාරෝපණය කරනවා. අපි අර අනිවාර්යයෙන්ම යථාර්ථය කතා කළ යුතුයි. අනේ නිසා ඒ වගේ අසුරුකම් ටිකක් බහුල නිසා, ඒ වගේ රෝගී තත්ත්වයන් නැති වෙන්නේ ඊටකට පාදන නිසා
ඒ වගේ දේවල්ින් ප්‍රවේශමින් ඒ දේවල් කරනවා නම් ටිකක් තුලාලක් හිමියෝ මේ කාලේ නුවණට හුරුයි. ඉතින් ඒක වගේ මොකද හේතුව මේව හදිස්සිය ඇති වෙන බැඳීම්. මේ අර සැලසුම් කරලා මුණ ගැහිලා ඒ වගේ ඇති වෙන නෙමෙයි මේ ඇති වෙන දේ තුල හදිස්සි බැඳීම්. ඒව නිසා ඒකයි ඒවා අර ටිකක් දුරදි කියන්නේ ප්‍රශ්න කර ගැටලු තත්යන් තුල. ඒක නිසා චුට්ට ප්‍රවේශම්කාරී වෙන්න උත්සාහ කරනකොට මේ රාගාධික සිතුලි බහුල කාල පරිච්ඡේදයක් තුලාලක් හිමියන්ට මේ කාලය. ඉතින් ඒ වගේම ටිකක් මේ කාල පරිච්ඡේද තුල අර ටිකක් කලාකාමී සිතුවිලි ටිකක් අර රෝමාන්තික සිතුවිලි වගේ බහුල වෙන නිසා ඔන්න කලාවට සම්බන්ධ තුලාලග් හිමියන්ට ඔන්න කලා නිර්මාණ කරන ඉතාමත් යහපත් කාල පරිච්ඡේදය. ඒවා ටිකක් ජනගත කරන ප්‍රසිද්ධියටපත් වෙනවා තීර කරපත් වෙනවා. ඔබ වැඩි වශයෙන් මේ සෙනසුරුගේ සිකුරුගේ දසාවල් ගත කරනවා නම් අතුරු දසා මා දසා වි දසා ඕන එක ඔන්න ඔබේ නිර්මාණ ටිකක් මිනිසුන් අතර යන්න ප්‍රකට වෙන විදිහට පවතිනවා. වගේම රවිගේ දසාවකුත් ඔකට සම්බන්ධ වුණොත් තව ටිකක් ඒක ඉහළටම යන තත්ත්වයක් පෙන්වන කර නිසා මේ වෙලාවේ තුලාලග් හිමිය උත්සාහ දරන්න ඔබේ නිර්මාණශීලීත්වය ඔබේ හැකියාවල දක්වීම තුළ ඒ තුළ ඉරියඳ ඒති. මොකද අධ්‍යාපනයටත් මේක බැඳෙනවා. අධ්‍යාපනික වශයෙන් ගුණත් ඔන්න ඔබ මේ කාලේ තරඟ කරන දේ තුළ විශේෂයෙන්ම සාහිත්‍යමය තරම් කලා සම්බන්ධ දේ තුළ ඔබට සාර්ථකත ජයග්‍රහණ ජනප්‍රියත්වය ලැබෙනවා. තව පැත්තෙන් ගත්තාම මේ නව සොයා ගැනීම කරන හොඳ කාලයක් වන විද්‍යාත්ම කුසලතා තියෙන අයට මේ කාල සීමා තුළ ඒ සම්බන්ධයෙන් කාරණා තුළ ඒ සොයා ගැනීම් කරන්න ඒ දේවල් ටිකක් සමාජගත ඒ දේවල් ප්‍රසිද්ධියටපත් වෙන ඒ දේවල් හොඳ මිලක් අලවියක් ලබා ගන්න හොඳ කාල පරිච්ඡේදයක් වෙන නිසා මෙන්න ඒ தත්ය කලාව සම්බන්ධයෙන් ගත්තත් විද්‍යාව සම්බන්ධයෙන් ගත්තත් ටිකක් තුලාලග් නෙමෙයි යහපත් කාල දශාවක් කියන්නේ. ඒ වගේම විභාග තුළ කටයුතු කිරීම යහපත්. හැබැයි දෙයක් ඔලුවට ගන්න විභාගේ අද ලියන ගියත් ඒ දේ තුළ තියෙන අර ඒක එක පැත්තෙන් හොඳයි. අර විභාගයක් නෙමෙයි අපි කියමු ඒලෙවල් විභාග කියන ටිකක් විශේෂ විභාගයක්. ඔබ ඒක ගණන් ගන්න ගණන් නොගැනීම තුළ එක පැත්තකින් තියෙන පීඩනේ නැතිවීම තුළ යහපතක් වෙනවා. හැබැයි ගණන් නොගෙන පාඩම් නොකර හිටියොත් මොකද වෙන්නේ? අර ඒතකොට කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. අන්න ඒක නිසා මේ වෙලාවේ හැමදේම සැහැල්ලුවෙන් ගත කරන්න උත්සාහ කරන තත්ත්වයක් නම් තියෙනවා. චුට්ට ප්‍රවේශංකාරීව ඒ සම්බන්ධයෙන් කටයුතු කරද්දී කරන්න ටිකක් උත්සාහවන්තභාවය තියන්න. හැමදේම සෙල්ලක්කාරී ලෙස විශේෂම තරුණ තරුණියෝ තරුණ තරුණිය කියව ගත්තාම ඉතින් අවුරුදු 15 16 ඉක්මවම මුල් යොවුන් වී ඒ කට්ටියනේ. අන්න ඒගොල්ලෝ තමයි විශේෂයෙන් උසස් අධ්‍යාපන හදාරන ඇත්ත එක කරනවා. මොකද හරි විනෝදකාමි සැහැල්ලුවෙන් කිසි දෙයක් ගණන් ගන්න විභාගයක් ගණන් ගන්නෙත් නැහැ. කොහොමද ලෝකේ පෙරලෙනවා කිව්වත් ඔබට ඒක ගානක් නැහැ. අන්න ඒ වගේ තත්ත්වකින් තමයි ටිකක් කියන්නේ අමුතුම දෙයක් අර සරලව කියන්නේ අර ඉස්සර චිත්‍රපටයේ තිබෙන නැවගිල්නත් බෑම් චුන් කියලා. අන්න ඒ වගේ තත්ත්වකින් තමයි මේ කාලේ තෝරාලක් නෙමෙයි ඔය තාරුණ්‍යයි. තාරුණ්‍ය කිව්වහම ඒක අවුරුදු 50ක් උඩත් ඉතින් තාරුණ්‍ය තමයි. ඒක තත්ත්වර තියෙනවා. ඒක නිසා චුට්ටක් අධ්‍යාපන කටයුතුවලට වෙනදට වඩා උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කරන්න ලැබෙන දේ සාර්ථකත්වයේ ඔබේ උත්සාහ ප්‍රතිඵල ලැබෙනවා කියන එක වෙනම කතා. උත්සාහ නොකර හිටියොත් ගැටලුවක් තියෙනවනේ. ඒක නිසා චුට්ටක් අර ලැබෙන දේ උපරිමෙන් ලබා ගන්න මේල උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කරන්නත් වග බලා ගන්න තුලාලග් හිමි ඔබ. ඉතින් මේ වගේම මේ කාල සීමා තුළ විශේෂයෙන්ම කතා කළ යුතුම උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඔන්නේ හිණේ හැබෑ කරන්න රැකියාවක් සඳහා විදේශගත වෙන්න පදිංචිය සඳහා විදේශගත වෙන්න තුලාලග් හිමියන්ට හොඳ පසුබිමක් නිර්මාණය වෙන කාල පරිච්ඡේදයක් තමයි මේ දෙසැම්බර් මාසය තුළ තියෙන්නේ. ඒ තැනදී ඒ වගේ දේවල් උත්සාහ කරන්න ඒ දේවල් ප්‍රමාද වේ තිබ්බන ඒවා සාක්ෂාත් කරන විශේෂයෙන්ම ජුනි මාසෙ ඉඳලා නොවැම්බර් මැද වගේ දක්වා ඒවා ටිකක් බාධකෙල්ල වුණා. ඔන්න ඒ බාධක ටික ඉවත් කරගෙන ඒ වැරදුණු තැන් හරිගස්සගෙන ඔන්න ඔබට ඒ ඉලක්කය කරා ළඟා වෙන්න නියමිත හැකියාව හරිම හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක් නිසා ඒ තත්ත්වයන් තුළ යහපතක් වෙනවා. ඉතින් විදේශගත වෙලා ඉන්න අයටත් කියන්නේ මේ කියපු හැමදේම ඔබටත් වළංගුයි. සමහරු හිතනවා මේ ඇයි අපිට මේ කියන්නේ නැත්තේ විදේශගත වෙලා ඉන්න ගැන කතා කරන්නද කියලා. නෑ, ඔබ මේ ලෝකේ කොහේ හිටියත් මේ මුලේ ඉඳන් මේ දක්වා කියපු සියලු දේත් ඉදිරියට කියන සියලු දේත් වළංගු. ඒ නිසා විදේශගත වෙලා ඉන්න අයටත් මම කිව්වේ ඒක අතින් පිට සරු වෙන කාලයක්. ටිකක් වැඩිපුර ඔය කීයක් හරි හොයා ගන්න පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න, ඔහි ඉඳන් මෙහි දෙයක් ව්‍යාපාරයක් කරන්න, ඔහෙට දෙයක් ගෙන්නලා ඒව තුළ ඔන්න ඔහේ වෙළඳාම් කරන්න ඉතා යපත්. ඔහි ඉඳන් ලංකාවට වෙලා වෙළඳාම් කරනට වඩා ලංකාවේ දෙයක් ඔහෙට ගෙනල්ලා වෙළඳාම් කරන ඉතාමත්ම යෝග කාල පරිසරයක් තමයි විදේශගතලට යොමු වෙලා තියෙන්නේ. ඒක නිසා මෙන්න උත්සාහ කරන්න මේ වගේ දේවල් වලට. ඒ වගේම මේ සෞඛ්‍ය ගැන කතා කරමු. මේ කාලේ ටිකක් ඔන්න ආහාර විසවීම, ශරීරයේ විෂ ශරීරගත වීම, ටිකක් දීර්ඝකාලීන පවතින විෂ ශරීරගත වීම, ඇලර්ජි තත්ත්වයන් නැතිවීම, ඒ වගේම ඔය අක්මාව සම්බන්ධ ගැටලු, බඩවැල් ආශ්‍රිත ගැටලු කාර්තේ තමයි විශේෂම යටිබඩ පහතබද ආශ්‍රිත ගැටලු ඇතිවෙනවා. නිතර මේ කොන්ද කැක්කුම වගේ දැනෙනවා නම් ඉදිරිපස යටිබඩ වගේ කැක්කුම දැනෙනවා නම් චුට්ටක් හොටියා බලන්න වෙනවා. මොකද වග්ගඩු රෝගී තත්ත්වයන් නැති වෙන ඉඩකට පවතින නිසා වෙන්න. අනිත් පැත්තෙන් කතා කරපුවම මේ කාල සීමාවතල හැබැයි ඔය රෝග නිධන පහුගේ කාල සීමාවතල හඳුනා ගන්න පහසුන කොච්චර බෙහෙත් කරත් ඒවට නේවා ප්‍රත්‍යක්ෂ වුන්නේ. හැබැයි එන්න මේ කාල සීමාවෙන් පස්සේ කාල සීමාව ඔන්න ඔබට ඒ ඖෂධ ප්‍රත්‍යක්ෂ වෙන රෝගෙන් හඳුනා රෝග හඳුනාගෙන ඒවා නිවරදස ප්‍රතිකාර කරන්න පුළුවන් කාල නිසා ඔන්න යොමු වෙන්න මේ කාලේ ප්‍රතිකාර. මොකද මේ ඔය ශරීරයේ විශේෂයෙන්ම මූණ ආශ්‍රිතව ඔය කුෂ්ඨ රෝගී තත්ත්වයන් තුවාල ඇති වෙන නිතර කසනවා. ඒවා නිසා තුවාල ඇති වෙන, ඒ වගේම
පාදාශ්‍රිතත්වයේ වගේම තත්ත්වන තියෙනද දදකෘෂ්ට ඇති වෙන්න හේතු කාරණා යෙදෙනවා. තව පැත්තකින් ටිකක් ධනිස් ආබාධ, ඒ කියන්නේ ඔය ස්ටෝපොරොසිස් තත්ත්වයන් වෙන්න පුළුවන්, ආතරටිස් තත්ත්වයන් වෙන්න පුළුවන්, අස්ථි සම්බන්ධ තවත් ගැටලු කාරණා වෙන්න පුළුවන්. ඔන්න ඒ වගේ තත්ත්වයන් පාදාශ්‍රිතව ඇති වෙන ඉඩකඩකුත් තුලා ලග්නේ මියන්ට ප්‍රබලව පෙන්눔 කරන කල දසාවක් නිසා වෙම සෞඛ්‍ය ගැන ටිකක් සැලකිලිමත් වෙන්නම වෙනවා මේ වෙලාවේ. ඔබ ගන්න ආහාර පාන රටාව පොඩ්ඩක් ඔබ යහපත් ලෙස වෙනස් කරගන්න උත්සාහ කරනවා මේ කාලේ. ටිකක් සෞඛ්‍ය ආරක්ෂිතව සමබරව ආහාර ගන්න, ටිකක් ශරීර සෞඛ්‍ය ගැන හිතලා කටයුතු කරන්න, ටිකක් බඩ වැඩි පොඩ්ඩක් බඩ අඩු කරගන්න ඕන, පොඩ්ඩක් එක්සයිස් ටිකක් කරන ගමන් ආහාර පාලනයකුත් කළ යුතුයි. අන්න ඒ වගේ ඩයට් ප්ලෑන්ස් වලට යන්න මේ කාලේ ටිකක් පෙළඹෙන කාලයක්. ඒක හොඳයි. හැබැයි ආවට ගියා ඩයට් ප්ලෑන්ස් කරන්න කවුරුත් කරන දේවල් මට හරි ගියා කියලා වෙන කෙනෙක් කියන එකක් නැත්නම් YouTube එකේ කවුරු හරි ඇවිල්ලා views ගන්න කියපු ඩයට් ප්ලෑන් එකක් නෙමෙයි. ඔබ ඔබගේ රුධිර පරීක්ෂාවල් ටික ඒ කරන්න ඕන පරීක්ෂණ ටික කරලා ඒ වෛද්‍ය උපදෙස් මත අන්න ඔබට ගැළපෙන ඩයට් ප්ලෑන් එකක් කරන්න, අන්න ආහාර පාලනය කරන්න උත්සාහ කරන්න. ඒක ඉතා යහපත් වෙනවා. ඔබේ ශරීර සෞඛ්‍යයටත් යහපතක් ඇති වෙනවා. ගොඩාක් දුරට ඉදිරියේදී මේ ශරීරයේ සෞඛ්‍යය බලපෑම ඇති කරන ගොඩාක් ග්‍රහපීඨීන් අවුරුදු 5ක් විතර දිගටම වැඩ කළා, විශේෂයෙන්ම අවුරුදු 3ක විතර කාලයක් වැඩ කළා මේ තුලා ලග්න හිමියන්ට. ඒ தත්ත්වය මේ මාසෙන් පස්සේ ගොඩක් දුරට වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා වෙම ඒකට හොඳ කාලේ එද්දී ඒවට නිවැරදි වෛද්‍ය උපදෙස් මත ඒවා පාලනය කරගන්න හැකියාව ලැබෙනවා. එහෙනම් උත්සාහ දරන්න ඔබට ඒ දේ තුල ලොකු සහනයක් අත් කරගන්න හැකියාව. ඔය කාලයක් තිබිච්ච රෝග හොඳ කරගන්න හොඳ කාලයක් උදා වෙලා තියෙනවා. ඉතින් මේ කාලේ උපරිමයෙන්ම ඉක්මනින් ක්‍රියාත්මක කළා ඒවා විසඳා ගන්න ගණන් ගන්න තු ඉන්න නම් එපා. එහෙම නොත් ඉතින් අර තව කාලේ තියෙනවනේ මං කිව්වා අසනීප කාලේ තත්ත්වෙ මිදෙන්න තව මාස ආයත තියෙනවනේ ඉතින්. අන්න ඒ අතර කාල සීමාවදල ඒවා දුර දිග ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් දැන් මේ වෙලාවේ එහෙම බය කරන්න නෙමෙයි මේවා කියන්නේ. ඔබෝ යොමු කරගෙන කොහොම හරි මේ දේවල් වෙනස් කරන්න ඔබට යහපත ඇති කරලා දෙන්න. ඔබෝ ක්‍රියාත්මක කරන්න. මට මොකද ඔබෝ මේ බය කරා කියලා ලෙඩවල් කියලා මම ඔබට බෙහෙත් කරන්න එන්නේ නැහැ. මම මොකොත් බෙහෙත් විකුණන කෙනෙකුත් නෙමෙයි. මම ඔබෝ යම් කිසි ආකාරයෙන් මේ දේවල් පොළඹවන්නේ ඔබෝ යහපත් ලෙස අරගෙන ඔබෝ නිරෝගී කරගන්න. ඒකයි වී යුත්තේ. සමහරු බයිනවා. ඒකයි මම ඒක කිව්වේ. ඉතින් හරි. ඔයක තමයි ඉතින් මේ මාසය තුල තුලා ලග්න හිමියන් තියෙන අපි දෙසැම්බර් මාසේ දෙවෙනි සතියේ මුල් කියන්නේ 8-9 වෙනිදා වගේ වෙද්දි 8-9 වෙනිදා වගේ වෙද්දි ඔන්න මං ගේන්නම් මේ 2025 තුලා ලග්න හිමි ඔබ කොහොමද කියලා වැඩසටහනක් බලාපොරොත්තු වෙන ඉන්න මේ වැඩ මේ තත්ත්වයන් තුල. ඒ වගේම විතා විශේෂිත පිළියම් පිළිවෙත් කොහොම හරි 2025 නම් ගොඩ දා ගන්නවමයි කියලා බලාපොරොත්තු වෙන ග්‍රහ දෝෂ මොන දෝෂ තිබ්බත් අන්න ඒ හිටපාර ගොඩාක් වැදගත් වැඩසටහනක් වේවි ඒක. මොකද මොන ග්‍රහ අපලයේ තිබ්බත් ඒ දේ දුරු කරගෙන කොහොමද 2025 ජයග්‍රහයෙන් වසර කරගන්න කියලා මම කතා කරනවා. එහෙනම් බලාපොරොත්තු වෙන ඉන්න අපි කතා කරමු මේ 2024 අවසාන මාසයේ අවසාන දින 31 තුල කොහොමද මේ කියපු පොඩි පොඩි ගැටලු කාර්යතත්යන් මුදවගෙන සුබ වැඩි කරගෙන කොහොම හරි මාසෙ ගොඩ දාගන්න කියලා. ඒකට කරන්න තියෙන සරල පිළියම් පිළිවෙත් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒවා ටිකක් වෙනස් කරගන්න වෙයි සමහර විදේශගත වෙලා ඉන්නට ඒ කියන සමහර ස්ථාන වලට යන්න බෑ නාගමික ස්ථාන වලට. ඒක හිතන්න එපා. ඒ ඉන්න විදිහට තමන්ට කරන්න පුළුවන් විදිහට මම ඒවා කියලා තියෙනවා. ඖෂධ කීපයක් මිලදී ගන්න කියනවා. ඒවා ටිකක් මහා වියදම් යන ඒවා නෙමෙයි. රුපියල් 1000ට අඩුවෙන් වියදම් කරලා කරගන්න පුළුවන්. විදේශගත වෙලා ඉන්නට ඒවා කරන්න බෑ. හිතන්න එපා. තමන්ට හැකියාවමනින් මේ දේ කරන්න. අපි නම් කතා කරමු මේ දෙසැම්බර් මාසෙ තුලා ලග්න මියන්ට සුවිශේෂී වාසනාවන්ත මාසයක් කරගන්න කරන්න තියෙන සරල පිළියම් පිළිවෙත් මොනවාද කියලා මුලින්ම කියලා පටන් ගත්ත දැන් අපි මේ වීඩියෝව තුල විශේෂම කාරණාව. ඒ කියන්නේ මේ දෙසැම්බර් මාසයේ කතා කළොත් මේ දෙසැම්බර් මාසය තුල අපේ ජීවිතය තුල අසුභවාදී දේවල් ඉවත් කරගෙන මේ සුභවාදී දේවල් තවත් ළඟා කරගන්න කරන්න තියෙන පිළියම් පිළිවෙත් මොනවාද කියලා දැන් අපි සාකච්ඡා කරමු. විශේෂයෙන්ම අර බෝධි පූජා දිනයක් හැම මාසෙම මම කියනවනේ මෙන්න මේ මාසේ දිනේ අපිට යොදා ගන්න පුළුවන් දෙසැම්බර් මාසේ 7 වෙනි සෙනසුරාදා සුවිශේෂී දවසක් ලෙස මෙහෙමයි. ඒ දවසර කරන්න පුළුවන් අය එහෙමයි. නැත්තම් ඒ සතිය තුල ඒ කියන්නේ දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 8 වෙනිදා දක්වා වගේ ඒ සතිය තුල දිනයක් යොදා ගත්තට කිසි ගැටලුවක් නැහැ. මොකද මේ මාසේ මුල් සතිය දිනයක් යොදා ගන්න කියන එක ඉතා විශේෂම කාරණා තමයි. අර පිරිත් පැන් අපි පිළියෙල කරගන්න ඕනේ හැම මාසෙම. අනේ පිරිත් පැන්නේ මාසේ සුබදායි දේවල් වල මාසේ කටයුතු ආරම්භ කරද්දි දවස ගානේ උදෑ දිනපතායේ කටයුතු ආරම්භ කරද්දි ඒව පාවිච්චි කරන්න භාවිතා කරන්න වෙනවා. ඒතකොට අපි මාසේ මුල් සතියේ මේ දේවල් කරගෙන තිබ්බොත් අපිට මුලින්දම මේ දේවල් කරන් යන්න පුළුවන්. ඒක ගොඩක්ම තියෙන වැදගත්කම නැතුව ගැටලුවක් නැහැ. ඔබට හැක දිනයක් යොදා ගන්න. විදේශගතලා ඉන්නට මේ දේවල් ඒ තැන් වලට ගිහිල්ලා කරන්න බැරුව ගියත් ඒ පිරිත් පැන් ටික පිළිල කරගන්න එක ඒ භාවනාවක් විදිහට කරගන්න පුළුවන්. ඉතින් මේක අහන් ඉන්න මම කෙටියෙන් කියන්න. මොකද හැම මාසෙම ගෙන්ද ගොඩක් අය දන්නවා මේ අලුතෙන් අහන අයවදස්සා ඒ දිනය අපි කියමුකෝ අපි සෙනසුරාදා දිනේ දැන් 7 වෙනිදානේ කිව්වේ. ඔබ කරන දිනේ ගැටලුවක් නැහැ. ඒ දිනේට ඔබට බෝධි පූජා පවත්වන්න තියෙනවා. ඒ සඳහා පොඩ්ඩක් මේ කියන පොඩි ආම්පන් ටිකක් එකතු කරන මහා වීදන් ගැන දෙනවා. බය වෙන්න එපා. මේ කියන දේවල් ටික ලෑස්ති කරන්න. අපි විශේෂයෙන්ම අපි හැමදාම කරන මේ ඖෂධ පූජා සඳහා අවශ්‍ය කරන ඖෂධ මේ
කියන මේ රත් හඳුන් කියන ඖෂධය අවශ්‍ය වෙනවා. ඒ වගේම ජටා මාංශ කියන ඖෂධය, බෙලි බෙලි කියන්නේ මේ බෙලි ගහේ අපට විශේෂයෙන්ම මුල් වියලි මුල් වෙන්න පුළුවන්, නැත්නම් බෙලි මල් වුණත් ගැටලුවක් නැහැ. ඒ වගේම බැබිල පැහැදිලි ඇති, රත් හඳුන්, ජටා මාංශ, බෙලි, බැබිල කියන ඖෂධ හතර ඖෂධ පූජා සඳහා එකතු කරන්න. අනිත් ඖෂධත් ඒක යොදාගත ගැටලුවක් නැහැ, මේවා විශේෂයෙන් යොදා ගන්න. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා බෙලිමල්, තම්බාගත් පැන් ජලය යොදා ගන්න උත්සාහ කරන්න. මේක එසෙන්ස්වාද උදෑසන වරුවේ කරනවා නම් රතුන්ෙන් හදාගත කිරිබත්ටිකුත් ලෑස්ති කරන්න. ඒ උදෑසන කරදි සාමාන්‍යයෙන් බුද්ධ පූජාව සඳහා ඒ ටික ලෑස්ති කරගන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ තවත් විශේෂ මේ රතු මල් වැඩි වශයෙන් යොදා ගන්න මේ බෝධි පූජාව සඳහා රතු පාට මල්. ඉතින් ඔය බෝධි පූජාව කරන විදිහ තව ගෙදරින් යද්දි තව විශේෂ කාරණාවක් තියෙනවා, පිරිසිදු රෙදි කඩක් කරා යන්න. සාමාන්‍යයෙන් අර බෝධි ඉස්සරහා පැන් කල තියන්න පුළුවන් වෙන පැන් කල තියන්න කලින් බෝමලුවේ බිමින් තියන්න පිරිසිදු රෙදි කඩක්. ඒ වගේම තවත් පිරිසිදු, ඉතා පිරිසිදු රෙදි කඩෙන් පෙරාගත් තුන් වරක්ක් පෙරාගත් පැන්, ඒ කියන්නේ වතුර සාමාන්‍යයෙන් කල තුනකට ප්‍රමාණවත් වෙන බෝධිය දෝණය කරන් අරගෙන පෙරාගෙන අර යන්න. ඒ වගේම සුපුරුදු පරිදි අර දිග නූල් කඩක්, තුම්පඩ නූල් කඩ සාමාන්‍යයෙන් අර එක කොනක ඉඳලා අර මේ පැන් කලවල කට වල පටගෙන පටලගෙන ඇවිල්ලා එක කොරණක් ඔබේ අතර ගන්න පුළුවන්. දැන් පවුලේ කීප දෙනෙක් කරනවා නම් මේ වැඩට දිගට ගන්න, මොකද හැමෝටම මේක දිග ඒක අල්ල ගන්න පුළුවන් වෙන විදිහට. ওই ටික අරගෙන ඔබ ගිහිල්ලා ඒ වගේම තල තෙල් ආම් වශයෙන් පහනක් දැල්ලන්න පුළුවන් තරමට, නැත්නම් පහන් නමයක් හරි ගමන් නැහැ හැකි පමණින්, නැත්නම් ඊටත් පහසු නම් පොල් තෙල් පහන් වලට තල් තෙල් පොඩ්ඩක් මිශ්‍ර කරගන්න ප්‍රමාණයකුත් ඇති. ඔන්න ඔය කියන ටික අරගෙන සිංහල බෙහෙත් අලවිසල් වල ඒ දේවල් ගන්න තියෙන ගොඩාක් දුරට ගද්දි අර නිවැරදි ගන්න උත්සාහ කරන්න. අරන් ගිහිල්ලා ඉස්සල්ලාම ඔබ කරන්න ඕන ඔබ පිරිසිදු වෙලා ගිහිල්ලා බොමලුව පිරිසිදු කරන්න. පිරිසිදු කරලා ඊට පස්සේ නැවත ඔබේ අතපය හොඳින් හොදගෙන ගිහිල්ලා මුලින්ම ඔබ කරන්න ඕනේ අර අපි සාමාන්‍යයෙන් කරන මල් පූජාවල්, මල් පූජා කිරීම, පහන් පූජා, පහන් දැල්වීම, ඒ වගේම සුවඳ දුම්, ඔය හඳුන් කූරු වගේ ඒ දේවල් දැල්වලා ඊට පස්සේ අර පිරිසිදු රෙදි කඩ බෝමලුවේ එලලා ඒක උඩින් අර පෙරාගත්ත පැන් කලතුනකට, පිරිසිදු කලතුනකට දාලා තියන්න. ඊට පස්සේ නූලේ අර ගත්ත නූල් ටික නූල් එක කොට කොටක් මේ පොටක් කලවල ඔතලා එහෙම කලතුනේම එකට ඔතනල්ල අනිත් පැත්ත ඔබේ අතේ අනිත් අයත් ඉන්නවනේ ඒ හැමෝගේ මතර වෙන්නේ ඉදිරිය දීගව තියාගන්න. අර මල් පූජා කරද්දී ඖෂධ පූජාවත් කරන්න වග බලාගන්න. ඊට පස්සේ ඔබ ඒ නූල් පට අල්ලගෙන සාමාන්‍ය පරිදි නමස්කාරය කියලා පන්සිල් අරගෙන ඊට පස්සේ ඒ කියන ගාථාවල් ටික සාමාන්‍යයෙන් කියලා බෝධි පූජාව කරන ඒ කියන කවි ඒ ගාථාවල් කියලා අවසන් වුණාට පස්සේ ඔබ ඒ පවුලියත් එකතු වෙලා අවම වශයෙන් තුන් වර බැකින්වත් ජයපිරිත, අභිසම්බිධාන පිරිත, රතන සූත්‍රය පැහැදිලි ඇති. ජයපිරිත, අභිසම්බිධාන පිරිත, රතන සූත්‍රය කියන පිරිත් තුන තුන් වතාව බැගින් කියන්නේ මේ වචන කටපාඩම් ඉඳන් නැත්නම් පොතක් බලන් හරි ගමන් නැහැ කියන්නේ. ඒ නූල් පට අතින් අල්ලගෙන එහෙම කියන්න කියලා ඉවරලා ටික වෙලාවක් ගත වෙවි කියලා ඉවරලා ඇස් දෙක වහගෙන අපි භාවනාවක් කරනවා. මේ භාවනාව කරන්න කලින් මම හැමදාම කරන ඉස්සල්ලාම අපි කරන්නේ ඇස් දෙක වහගෙන ඉස්සල්ලාම තමන්ට තියෙන ගැටලු, දැන් තමන්ට මොකක් හරි විශේෂිත කාරණාවක් තියෙනවා, මේ කිසි දෙයක් ඔබට හරි ගිහිල්ලා දෙන්න කියලා නෙමෙයි පාත්‍ර කරන එක, මතක් කරන එක විතරයි. මේ වෙලාවේ ගැටලු තියෙනවා, ගැටලු නැත්නම් යහපත් දේවල් තියෙනවා, හැමදේම මේ වෙලාවේ හිතේ තියෙන හැමදේම හොඳින් හිතන්න. හිතනා නම් කාලය ඒ හිතලා ඉවර වෙන තැනක් එනවා, කියන්නේ ඔබට ඒ දේ හිතුව ඇති දැන් කියලා හිතන තැනක් එනවා. එතෙක් හිතන්න කාලය අරගෙන හිතලා ඊට පස්සේ ටිකකින් ඔබ ආයස් දෙක වහගෙන අවට තියෙන ශබ්ද, ඒ දැනෙන ගඳ, සුවඳවල් ගැන අවධානය යොමු කරන ටික වෙලාවක් කී අවධානය යොමු වෙද්දී ඒකත් ඔබට හොඳ හුරු ගතියක් දෙනවා. ඊට පස්සේ ඔබ මේ ඔබ හුස්ම ඉහළ පහළ ගන්න එක ගැන විතරක් හිතන්න පටන් ගන්න. හුස්ම ඉහළ පහළ ගතිය. එතකොට ටික වෙලාවක් ඇද්දී ඔබට දැනෙනවා හිස් බව. ඒ හිස් බවත් එක්ක ඔබ මෛත්‍රී භාවනාව කරන්න පටන් ගන්න. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා සාමාන්‍ය ආම 21 වතාවක් නැත්නම් ඔබට ඇති කියලා හිතන තාක් ඒ විදිහටම ඒ මෛත්‍රී භාවනාව කරන්න. ඊට පස්සේ ඔබ කළ යුත්තේ ඒ නූල් පට ලිහලා ඒක සමහර වෙනවා අතේ ගැට ගහ ගත්තර කමන්න දෙල කිසි ගැටලුවක් නැහැ. අතේ ගැට ගහ ගන්න එහෙමයි. එහෙම නැත්නම් ඒක පිරිසුදුනකින් තියන්න. ඊට පස්සේ අර පැන් කල තුන සාමාන්‍යයෙන් බෝධිය වටේ තුන් වතාවක් කියන්ද ගිහිල්ලා බෝධිය දෝවණය කරන්න. දෝවණය කරද්දී එක කෝප්පයකට වගේ ඇති වෙන පැන් ඉතිරි කරගන්න. ඒ බෝධිය වටේ තුන් වතාවක් ඇද්දී ඉතිපිසෝ ගාතාව කියමින් තමයි යන්න ඕනේ. ගිහිල්ලා ඊනස්සර පැන් කල තුනින්ම පැන් කෝප්පේ වගේ ඉතිරි කරගෙන ඒක අර
පිරිසුදු බෝතිල දාන ගෙදරරගෙන. ඒක තමර ගෙදරන් එල හැමදාම උදෑසනට අවදි වෙලා පිරිසුදු වෙලා වැඩ පටන් ගන්න කලින් වැට්ට යන්න කලින් ටිකක් ඒකෙන් පොඩ්ඩක් අතරර ඒකෙන් බීලා ඉතුරු ටිකෙන් පොඩ්ඩක් ඇස් දෙක මූණ පිහදාගෙන යන්න. ඒක වගේම සුබ ගම්මනක් යද්දී හැමදේම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ පවුලේ කීප දෙනෙක් ඉද්දී ඒක එකක් කරාට ඇද්ද කියලා සමහරවන ඒක හොඳනම් ප්‍රමාණයක් එක්කෙනෙක් කරාට ඇති. හැබැයි ඉතින් එක එක්කෙනා වෙන වෙන බලාපොරොත්තු මත කරනවා නම් මේ දේවල් කිසි ගැටලුවක් නැහැ. ඒ දේවල් වෙන වෙනම කළත් කිසි ගැටලුවක් නැහැ. එහෙනම් දැන් බෝධිය දෝවණේ කරලා අර ඉතිරි පැන් ටික බෝතලයට දාගෙන ඔබ ඊට පස්සේ ආය ඇවිල්ලා එතන ආය බෝධිය ගාව ඉඳගෙන අර සුපුරුදු පරිදි කලින් කරපු මෛත්‍රී භාවනාව මුලින්දම්ම ආය ඔබට ඇති කාලයක් කරලා ඊට පස්සේ ඔබ ඔබගේ නිවස බලා ගිහිල්ලා ඒ කියපු විදිහේ වැඩ කටයුතු කරන් යන්න. ඕක තමයි ඉතා සුවිශේෂීම පිළියම පිළිවෙත. මොකද මේ දේ තුළ අර මනසට එන මාසේ ආරම්භ දෙන ධනාත්මක භාවය, ඒ වගේම ඒ දේ තුළ ඔබට යම් කිසි ආකාරයක කියන පිරිත් සජ්ජායනන් තුළ කර පූජා තුළ ඔබේ මනස තුළ තියෙන ඒ ඕරෑකේ බලවත් භාවයත් එක්ක ඔබට මේ මාසේ ඉතා කියන්නේ සැහැල්ලුවෙන් යම් කිසි ආකාර තියෙන ගැටලු ගොඩාක් निराකරණය කරගනිමින් ඉදිරියට යන්න හැකියාව දෙනදී විදිස්ගතලා ඉන්න අය කරන දෙන්නේ ඒ භාවනාව විතරයි. ඔබ වෙන කිසි දෙයක් කරන්න නැහැ. ඔබ බෝධිය ගාව ඉන්නේ කියලා සංකේතාත්මකව හිතන්න. දැන් මොකද දැන් අපි තියෙන ගමේ පන්සලේ බෝධියත් ජයශ්‍රී මහා බෝධිය නෙමෙයිනේ. ඒ නිසා මේ වෙලාවේ ඒ දේ කරන්න. මොකද මේ මාසේ ජයශ්‍රී මහා බෝධිය ගාවට යන්න පුළුවන් නම් වඩා යෝග්‍යයි. මොකද මේ උදුවක් පෝය දිනේ කියන්නේ ජයශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩම කරපු පෝය දිනේනේ. ඒ නිසා මේ උදුවක් මාසය තුල ඉතින් ඒ ගිහිලා ඒ කියන දේ හැකියায় එහෙම කරන්න. විදේශ ගතලා ඉන්න අය ඒ කාමරේ ඉඳගෙන ඔබ ඒතන ඉන්නේ කියලා හිතේ තියාගෙන හිතින් මවන භාවනාව විතරක් කරන්න. ඒ සාමාන්‍යයෙන් පෑන් කල තුනක් ගන්න බැරි අය කමක් නැහැ, එක කෝප්පයකට හරි නැත්නම් ටිකක් පොඩි විශාල සාමාන්‍ය ඇති භාජනයකට පෑන් පුරවගෙන අර නූලක් ගැට ගන්න. ඒ පිරිත් ටික ඔබ ඒ කාමරේ නිදිය ගන්න කලින් පොඩ්ඩක් ඒ පිළිිතව කරන්න. හිත ඇත්නම් පත කුඩාද කියනෝනේ. ඒක නිසා කරන්න බෑ කියලා දෙයක් නැහැ. ඒ තැන අදාළ නැහැ. ඒ නිසා Tamanට හැකි පමණින් ඒ දේ කරගෙන ඒ පිරිත් ටික ඒ දේවල් ඒ විදිහටම කරගෙන භාවනාව කරන්න. ඒ වගේම මේ කාලපච්චිත මේ වසර අවසානයේ ඉතින් හැකිනම් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධි ගාල්ගල ඔය කියන බෝධි පූජාව වගේ බෝධි පූජාකුත් කරලා රුවන්වැලි මහාසයයට ගිහිල්ලා විශේෂයෙන්ම සුදු නෙළුම් මල් සුදු මල් පූජාවක් කරන්න ඉතාමත්ම වැදගත් කරලා ඔබ ඒ විදිහටම අර කිව්වා වගේ මෛත්‍රී භාවනාව මුලින් ඉඳගෙන කරලා ආරම්භ කරලා ඔබ ප්‍රාර්ථනාවක් කරන මම මේ කරාගත්ත මේ මහා පුණ්‍ය කර්ම ශක්තියෙන් මේ විශ්වයේ බලගතුම ස්ථානයක් වුණු විශ්ව කේන්ද්‍රය විශ්ව ශක්තිය කේන්ද්‍රස්ථානයක් කියලා එක සාමාන්‍ය විද්‍යාවෙන් පවා පිළිගත්තු තැනන්නේ මෙතන. ඒ එතන ඉඳලා මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින භූමිය ඉඳලා ඔබ ප්‍රාර්ථනාවක් කරන්ද මේ මහා සමග මේ යම්කිසි ආකාරයකින් මේ සසරේ මං කරපු අකුසල් කර්මයක් හෝ වරදක් හේතු කොටගෙන මහා සමග මම නොදන්නා කෙනෙක් සමහරට පෙරාත්ම ගන්න පුළුවන් වෛරයකින් නැත ඔවුන්ට මං කරපු දේ නිසා ආත්මයක යම්කිසි ආකාරයෙන් ලැබීමට නොහැකිව ඉන්නවන අන්න ඔවුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ තුලින් ඔවුන්ට මා කෙරෙහි ඇති වෛරය ඒ වරද හරි ගැස්සෙලා ඔවුන්ට යහපත් ආත්මයක් ලැබලා යම්කිසි ආකාර නිවන් අවබෝධ කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔක ඉතාල බලගත්තු ප්‍රාර්ථනා. මොකද ඔන්න ওই දේ තුල සෑහන දෙයක් කරන්න පුළුවන්. සමහරට දැන් රුවන්වැලි මහසෑයකට යන්න බැරි අය උපරිම ඒ තැන ඉන්න කියලා උත්සාහ ඉඳලා කරන්න උත්සාහ කරන්න. හැබැයි යන්න පුළුවන් නම් ඉතා වැදගත්. ඒ නිසා උත්සාහයක් දරන්න මේ වසර අවසානයේ ඒ කියන පිළිවෙත කරන උදෑසන කරනවා වඩා හොඳයි. ශ්‍රී මා බෝධියට යම්කිසි කිරිපිදු දානය කරලා ඒ බෝධි පූජාවල් ටික කරලා ඊට පස්සේ රුවන්වැලි සෑයගාවට ගිහිල්ලා මේ කාරණාව කරනවා ඉතා යහපත්. ඒ අනිවාර්යයෙන්ම රුවන්වැලි සෑයට සුදු නෙළුම් වට්ටියක් පූජා කරන්න වගේම රන් තැඹිලි ගෙඩියක් පුළුවන් නම් පූජා කරන්න ඒ තත්ත්වයන් තුළ ඒ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම දැන් විදේශ ගතලා ඉන්න හැනව මට කරන්න බැරුවෙත් ඔයදී මං වෙනුවෙන් ගෙදර කෙනෙක් කරාටකම නැති නේ. මේ හැම දෙයකටම තියෙන අදිෂ්ඨානයේ වැදගත්කම එහෙම හරි ගැටලුවක් නැහැ. පොඩි වෙලාවකට හරි ඒ වෙන කෙනෙක් හරි කරනවා අනුවර වශයෙන් ඒ කරන කෙනාටත් ඒ දේ තුළ යමක් වෙමින් ඒක නිසා තමන්ගේ දරුවා වෙනුවෙන් අම්මා තාත්තා කරාට කමක් නැද්ද? කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒ දරුවාගේ හිතත් එතනට එක්ලස් කරගන්න ඔවුන්ට මේක සහභාගී වෙන බැරුව ගියත් මේ දේ කරනවා මං වෙනුවෙන් යම්කිසි ආකාරයෙන් අපි කියන්නේ ඒ දේ තුළ සද්භාව ඇති කරගන්න නොමනම් වටිනවා. ඒගොල්ලොත් ඒ දේ තුළින් යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම හැමදාම කියන දේ ඒක අනිවාර්යයෙන්ම කරන්න උදෑසන අවදිච්ච ගමන් රාත්‍රී නින්දර පෙර මෝර පිරිත චන්ද පිරිත සූර පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජන කරන්න. මේකට මේ කාල පරිච්ඡේදය තුළ මේ
කුජගහය නීචව ගමන් කරන කාලයක් නිසාවෙම අභි සංවිධාන පිරිත කැන මොකද ගුරුත්වක්රයි අභි සංවිධාන පිරිතත් මේක එක්කාසු කරන්න හොඳයි මේ නිවැරදි උච්චාරණ සහිතව මේ සූටිවිල සූටිවි නාලිකා යුටිප් නාලිකා පියුසුනොත් තියෙනවා ඒක නිසා ඔබට කටපාඩමින් දැනගන්න කියන්න අවශ්‍ය නැහැ උදෑසන අවදින ගාම ඇඳේ ඉඳලම ඒ ඉයර්ෆෝන් එක ගන්න මේ යුටිප් එකේ අඩුම තරමේ ඇස් දෙක වහන මේ දේවල් ශ්‍රවණය කිරීම ප්‍රමාණවත් අනේ රැට නින්දර පෙරත් ඒ දේම කරන්න එහෙනම් ඉස්සලාම ශ්‍රවණය කරා අත් පස්සේ අර කියපු මෛත්‍රී භාවනාව ඒ ආකාරයෙන් කළා පෑවාගයක් කලින් නැගිට්ටොත් මේ දේ කර හැකි ඔබ ඊට පස්සේ රෑ නින්දර පෙරත් ඒ දේම කරන්න කරලා තමන්ගේ එක වැඩකටතු ඒ සාමාන්‍ය පරිදි කරන් යන්න මේ දේ තුළ හැබැයි ඔබට ලැබෙන දේ හරි පුදුමාකාර ඒක අත්දකපු අය දන්නවා සමහරක් ජීවිතේ හිතාගන්න බැරි ගැටලු විසඳෙනවා සමහරක් උත්තර නැති ප්‍රශ්න වලින් ඔබට මිදීම ලැබෙනවා සමහරක් වෙලාවට අනතුරු වලින් පෙනිපෙනි ඔබව ඒ දේෙන් ගැලවෙනවා ප්‍රශ්න ගැටලු එද්දී ඕක මෝර පිළිතීම සිහි කරන්නකො ඒ දේවල් තුළ ඔබේ ජීවිතේ යහපත ළඟාවේ මේක පුරුද්දක් වශයෙන් ටික කාලයක් කරයි යන්න දවසින් දෙකෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා හැබැයි පියවරෙන් පියවර කාලයත් එක්ක ප්‍රතිඵල නියත වශයෙන්ම ලැබෙනවා අර වාර තුනෙන් කියලා බොරු කරන්නේ හැබැයි නියත වශයෙන්ම පිළිතුරු ලැබෙනවා ඒ වගේම තමන් තුළ යම්සි ආකර්ෂණයක් පෞරුෂයක් ගොඩනගෙන තමාගෙන විශ්වාසයක් කරන තමා හිතන දේ නිවැරදි විදිහට හිතන්න පුළුවන් වෙන තමා ගන්න තීරණ තීන්දුව හරියටම හරියනවා අනේ මේ දේවල් තුළ ඉදිරියට යන්න වග බලා ගන්න ඒක ඉතාමත්ම කියන්නේ අත්දැකීමෙන් කියන අතිශයම සාර්ථක දැන් මං හිතන්නේ දහස් ගණන් ලක්ෂ ගණන් ඒ දේ තුලින් ගොඩ ගිය පිළියමක් පිළිවෙතක් තමයි ඒකත්. ඒ වගේම මේ දෙවියන් අදහන අය විශේෂයෙන්ම Hindu දෙවිවරු අදහන අයට විශේෂයි. දැන් කතරගම දෙවියෝ කිව්වහම ශ්‍රී ලංකාවට තස විශේෂිය දෙවි කෙනෙක්නේ. එසම මේ කාල පරිච්ඡේද තුල විෂ්ණු දෙවියන්ට කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම බාරහාර වීම ඉතාමත්ම වැදගත් මේ කාල පරිච්ඡේද තුල විශේෂයෙන්ම මේ කාලේ කතරගම දෙවියන් රතුමල් මාලයක් පූජා කරලා ඒ වගේම කළු උක් සහිත පූජා වට්ටියක් පිළිගන්නලා බාරහාර වෙනවනම් යහපත ප්‍රාර්ථනා කරනවා සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරන කතරගම දෙවියන් උදෙසා සෙත් කවි කියනවනම් මෙන්න මේ කාල පරිච්ඡේදවල විශේෂයි ඒ දෙවියන් ඇදහින අදහන ආයට මොකද හේතුව මේ දෙවියෝ ඇදහිල්ල තුල කිසිම දෙයක් නැ දෙවියෝ අදහන මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකත්වය අදහන් නැති අය බුද්ධිමත්තු කියලා මතවාද ගොඩනගෙන ඉන්න එහෙම ගැටලු නැහැ මොකද මම කියන්නේ හැමදාම දෙවියන් තුල තියෙන දෙවියන් කියන සංකල්පය තුල තියෙන ධනාත්මක චින්තනය ඒ නිසා දෙවියෝ අපිත් එක්ක ඉන්නවා කියන එකත් හිතට ධෛර්යයක් අන්න ඒ දේ තුල අපි ඒ විද්‍යාව තුල උත්තර හොයන මිනිස්සු කිසි ගැටලුවක් නැහැ ඒ දේවල් කරන්න ඊටාශ විශේෂී ආකාරයෙන් ඒ වගේ මම විශේෂයෙන් මේ නව වසර පලාපලවලදී කියන්නම් ওই කතරගම දෙවියන් නිවැරදි පූජාව පවත්වලා ඒ කතරගම දෙවියන්ට කියන ස්තෝත්‍රයක් අනිවාර්යයෙන්ම ඒ දේ තුළ ඔබට ඉදිරි වසර තුළ ඊටා විශේෂ වූ සාර්ථකත්වයක් ලංකා කරන්න මේ ඒ දේ තුළ භාවිතයක් කරන්න පුළුවන් ඒ වගේම කිතුණු කතෝලිකයි විශේෂයි මේ කාලය ඔබ මේ කාලේ මේ අඟහරුවදා දිනවල ශුද්ධ අන්තෝනි මුනිතුමාට අනිවාර්යෙන් මේ නුවාන පවත්තන්න නුවාන පවත්තන්නේ ඒ වගේම ඒ බාරහාර වෙන දේවල් ඒ විශ්වාසයක් ඇදහිල්ලක් තුළ ඔබ ඒ ස්ථානවලට යනවනම් ඒ දේවස්ථානවලට යනවනම් ඒ තැන්වලට ගිහිල්ලා ඒ දිව්‍ය පූජාවට අඟහරුවද සහභාගි වෙන්න ඉතා විශේෂ ඒ වගේම අසරණය වෙනුවෙන් ඔය දාන මාන දෙන්න කැම්පස්ල කර කමන්නේ දාන දෙන්න දානයක් ඉදිරිය දෙන්න හැකියාව තියෙනවනම් ඉතා සුවිශේෂී මේ කාල පරිච්ඡේදය ඉතා වැදගත් ඒ වගේම හැමදාම බදාදර සදාසන්නුවනේ පවත්වන්න නැත්නම් ඒකට සහභාගී වෙන්න පල්ලියට යන්න අවශ්‍ය නැහැ ගෙදර ඉඳන් කරත් කිසි ගැටලුවක් නැහැ ඒ වගේම අනිත් පැත්තෙන් සිකුරාදා දවස්වල අර කරන දිව සප්සද වන්දනාව දිව හෘදේ ප්‍රාර්ථනාව අනිවාර්යයි බ්‍රහස්පතින්දා රාත්‍රී එක්පරුශීලිය රැකලා රාත්‍රී 11 12 අතර ශුද්ධෝ පය පවත්වන්න පුළුවන් නම් භාවනාත්මකව ඒ දේ තුළ ඔබට ඒ විශේෂ සාර්ථකත්වයක් අත් කරගන්න පුළුවන්. ඉතින් මේ කිතුණු කතෝලිකයට බෞද්ධයට හින්දු අයට පිළියම් පිළිත් කරන තින් තවත් අන් ආගමික අය බොහෝමයක් ඉන්නවා. ඉතින් මම දැනුවත්ව ඒ ආගමෙන් පිළිබඳව මගේ ලොකු දැනුවත්කමක් නැහැ. ඉදිරියේදී බලමු මේ ගැන ගවේෂණාත්මක. මොකද මේ දේවල් මට ඔබට නිකන් කියන්න බෑනේ. මේ දේවල් තුළ යම්කිසි ප්‍රායෝගික සාර්ථකත්වයක් දක්වපු දේවල් මම ජීවිතය අත්දකපු දේවල් විතරයි මට කියන්න පුළුවන්. ඒ නිසා මට මේ දේවල් තුළ කියන්න පුළුවන් ඒ පරාසය තුළ විතරයි. ඉතින් ඔබ ඔබගේ ආගම දහමට අනුව කටයුතු කරන අන් ආගමිකයන් සියලු දෙනා. මොකද සියලු ආගම් තුළ තියෙන දහම අනිවාර්යයෙන්ම ආගමට දහම තුළ තියෙන හැමදේම යහපත. යහපත ළඟා කරගන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ජීවිතේ ඉදිරි ඉතා විශ්වාසනීයත්වයට සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මම තවර හැමදාම කරන පිළියම් පිළිවෙත් කීපයක් කියන්නේ මේ වැඩසටහන දීර්ඝ වෙන හින්දා විශේෂයෙන්ම අර මාසේ පළවෙනිදා සූර්ය උදා වෙන වෙලාව දැනගෙන ඒ වෙලාව තුළ අර අපි නැගිටලා කිරිබතක් ආහාර ගෙනගෙන ඊට පස්සේ අර මාසේ යම් කිසි අර වියදම් ඇස්තමේන්තුවක් හදලා ඊට පස්සේ සූර්ය උදා වෙන මොහොතේ ඕම් සූර්යය නමහ කියන මන්ත්‍රය කියලා සූර්ය වන්දනාව කරලා ඒ කරන පිළිවෙත මෛත්‍රී භාවනාවේ මාසේ ආරම්භ කරන පිළිවෙත මම විශේෂයෙන් කියන්න දෙන්නේ ඒක ටිකක් දීර්ඝයි කියන්න ගියොත් එහෙම ඒක නොදන්නා ඉතින් අලුතෙන් මේ වැඩසටහන අය
පහුගේ මාසක හරි පලාපලහල අන්තිමට ඒ විස්තරය තියෙනවා. ඒක ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර දවසක එක දිවාහාර වෙලා නිරාහාර ඉඳලා ඒ ආහාර වෙලා වෙන කෙනෙකුට දීලා ඔබ අර උදේ 10ත් හවස 4ත් අතර නිරාහාරව වතුර ටිකක් බීලා ඉන්න ඒ යංගුසිය මර්ධන ක්‍රියාවත් ඉතා විශේෂයි. ඒවා මම දීර්ඝව කියන්න ගියොත් මේක තවත් දිග වෙනින්දා කියන්නේ. අන්න ඒ විදිහට කරලා ඒ දේවල් තුළ සියලු දේ තුළ සාර්ථකත්වයෙන් ළඟා කරගන්න කලබල යුතු නැහැ. අලුත් අවුරුදු ජීවිතේ පෙරලියක් කරගන්න හැකියාව පවතිවි. වසරේ විශේෂයෙන්ම 2025 තුළ මැයි මාසෙන් පස්සේ ගොඩක් සුවිශේෂී කාලයක් උදා වෙන ඒ කාලය තුළ අපි යහපත ළඟා කරගමු. ඉතින් එහෙමනම් මේ කාල පරිච්ඡේදය තුළ මේ දෙසැම්බර් මාසය, මේ වසරේ අවසාන මාසය ඔබේ ජීවිතයේ තියෙන ඍණාත්මක දේවල්, අසුභවාදී දේවල් ඉවත් කරන සියල්ල සුභ කරගෙන ධනාත්මක දේ තුළ ජීවිතය ජය ගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලන් හිටියට කිසි දෙයක් වෙන්නේ නැහැ. අපි ක්‍රියාත්මක වීම තුළ තමයි සාර්ථකත්වය ළඟා වෙන්නේ. ඒකට පසුබිම සැකසීම තමයි ජ්‍යොතිෂය තුළ සිදුවෙනවනම් සිදුවෙන එක. කියන්නේ ජ්‍යොතිෂයේ දේවල් තුළ, ග්‍රහ පීඨීම් තුළ අපිට කතා කරන්න පුළුවන්. ඉතින් එහා සියලු දේ ඔබේ අතේ තියෙන්නේ. අතින් හැමෝටම 100%ක් වාසනාව කියන දේ නැතත් අපිට 100%ක් සාර්ථකත්වය ළඟා කරගන්න ඒ දේ තුළ ඔබට හැකියාව පාදිනවා. එහෙනම් ඔබ සැමනේ දුක්ඛෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.